වගාවට උචිතම පසක්. ගැඹුරට පස පෙරලලා කැට පොඩි කරලා. මේ සූදානම දැන් දැන් ගොවීන් අතර ජනප්‍රිය වෙමින් පවතින භෝගයක් සඳහා. අපි මොනරාගල ගිය අවස්ථාවක මේ තොරතුරු අහන්නට දකින්නට ලැබුණා. තුඹකරවිල දැන් මොනරාගල ගොවීන් පමණක් නොවේ, ලංකාවේ බොහෝමයක් ගොවීන් අතර ඉතාම ජනප්‍රිය ආර්ථික භෝගයක් වෙලා. ගොඩක් දුරට අපි ඉතින් ජලමාහ දෙකෙන් මේ බොහෝම දුරට අප්‍රේල් මයි මාස වගේ තමයි පටන් ගන්න යල් කන්නේ තුඹ වගාවට. අවුරුදු 6-7කට විතර කලින් ඉඳලා මේක හොඳට ජනප්‍රිය වුණා. මම ඉස්සර වෙලාම කරේ කැලෙන් තුඹ ගෙනල්ලා මැහි වල හැදුවා. කට්ටිය ඔය අලේක පාගෙන ඇවිල්ලා එහෙම එහෙම තමයි දැන් ඔය අලුතින් දිනුනු උනේ පැල රිකිලි ගහලා. අපි යලට ගහනවා නම් ලනු කොට වල 4කවත් මාස් කන්නේට 5කවත් තමයි යන්නේ. මේ ඒකෙත් තියෙන්නේ අර මාස් කන්නේට වැහි වැඩි, යල් කන්නේට කොහොම වැහි අඩුයිනේ. ඒ පැත්තට තමයි කරගෙන යන්නේ. ප්‍රතිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් ඉතින් කරන උදව් වලින් තමයි ඉතින් මල් හයි කරගෙන මැෂින් දෙනවා. ගොඩක් දේවල් කරන්නේ ඒකෙන් තමයි ඉතින්. දැනට සාර්ථක වෙලා යන්නේ ඒක. සාමාන්‍යයෙන් අඩි දෙකමාර ඒ ව්‍යාන්ට මේ ව්‍යාන්ට ඒ කියන්නේ මල් මල් ගා ගන්න අපිට පහසු ක්‍රමයට තමයි මේක කරගෙන යන්නේ. වලවල් කපලා ශක්තිමත් ඉනි හිටවලා ලනු ඇදගන්නේ වැට ක්‍රමයට. ගොවි මහත්තුරුන්ගේ අත්දැකීම් හරිම අපූර්වයි. රිකිරි පැල තමයි වගාවට යොදාගන්නේ. හොඳ ගුණාත්මක අස්වැන්නක් දෙන නිරෝගී වගාවකින් ලබා ගන්නා රිකිරි වලින් පැල බෝ කර ගන්නවා. ඒ ඊළඟ වගාව සඳහා වැට ක්‍රමයට සකස් කරගත් පන්දලම් වල වගාව සාර්ථකව පවත්වාගෙන යනවා. ලනු 4-5ක් පමණ ඇදගත් පන්දලමට වැල් පුහුණු කර ගන්නවා. මේ සියල්ල සිදු කරන්නේ මල් පරාගණය පහසු කිරීමටත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණු ඇතිවත් බව තමයි අප තේරුම් ගත්තේ. මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අතර දැනට ආර්ථික භෝගයක් විදියට තුඹ වගාව ප්‍රචලිත වෙමින් තියෙනවා. දැනට අවුරුදු 5-6ක වගේ කාලයක ඉඳලා තමයි මේ වගාව ආරම්භ වෙලා මේ තත්ත්වය දක්වා විකාශනය වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්කයෙනුත් තනමල්විල ප්‍රදේශය ගත්තම වැඩිම වගාව අපසරියක් දකින්න හම්බ වෙන්නේ තනමල්විල ප්‍රදේශයේ. හෙක්ටයාර 20ක් විතර වගේ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තුඹ වගාව කරගෙන යනවා. අඟුණුකොළ පැලැස්ස පර්යේෂණ මධ්‍යස්ථානයෙන් හඳුන්වලා දීපු විසල් කියන ප්‍රභේදය තමයි වැඩිපුරම ගොවීන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. දැනට ගොවීන් මේ වගාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන තාක්ෂණය අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා හොඳින් ලබාගෙන දැනට ගොවීන් හොඳ ප්‍රවීණතාවයකින් යුතුව මේ වගාව කරගෙන යනවා. මේකේ තියෙන තාක්ෂණික කරුණු බොහොමයක් දැන් ගොවීන් හුරු වෙලා දැනට හොඳ වගාවක් කරගෙන ගිහින් හොඳ අස්වැන්නක් ලබා ගන්නවා. පරිසරයේ පවතින නියගේ නිසා වැව්වල ජලය අඩුවෙලා. ඉතින් ජලය අඩු නිසාම කාර්යක්ෂම ජල සම්පාදනයකට අප යා යුතුයි. විසුරුම් ජල සම්පාදනය, බිඳු ජල සම්පාදනය ගොවීන් තුඹකරවිල වගා වෙති යොදාගෙන තිබුණා. දැන් ඔවුන් වගාව ජය අරන්. තුඹකරවිල වගාවේ මල් පරාගණය සුවිශේෂී කාර්යයක්. උදෑසනම මල් පරාගණය සිදු කරන්නේ හොඳ අස්වැන්නකට යෑමේ බලාපොරොත්තු ඇතිවයි. තුඹකරවිල වල සාර්ථක අස්වැන්නක් සඳහා මල් පරාගණය සිදු කළ යුතුම බව ගොවීන් කිව්වා. ඇත්තටම මේ ගෑනු වැල් 10කට පිරිමි වැල් එකක් වගේ ඕන. ඒ එක මලකින් අපි මේ
ගෑනුමල් ද හතක් කටක් ගානවා. උදේ අපි පහමාරට විතර පටන් ගන්නෙ. ඉවර කරනවා අටහමාර නවය. අටහමාරෙන් පස්සේ වගේ ඉඳලා මල් හැකිලෙනවා. එතනින් පස්සේ අපිට මල් ගන්න බෑ. ඒ නිසා අපි උදේ පාන්දරින් පටන් ගන්න. ලොකු වියදමක් දරාගෙන මහන්සි වෙලා අවසානයේ ගොවීන් බලාපොරොත්තු වන්නේ ගුණාත්මක අස්වැන්නක්. සමහර ගොවීන් දැන් අස්වනු නෙලා ගන්නවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම සැබවින්ම ගොවීන්ගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. ලබා ගන්න අස්වැන්නට හොඳ සාධාරණ මිලක් ලැබෙන බව තමයි ගොවීන්ගේ අදහස වුණේ. ගැප් වැඩසටහන නැත්තම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම යටතේ විශාල වශයෙන් මේ ගොවිපළවල් ඒ වැඩසටහනට ඇතුළත් කිරීම, ඒ වගේම කාගිල්ස් වගේ ආයතනය සමග සම්බන්ධ වෙච්ච ගොවි මහත්වරුන් සඳහා මේ වැඩසටහන් හඳුන්වලා දීමෙන් මේවා ප්‍රමිතිකරණය, ඒ වගේම ආරක්ෂාකාරී ලෙස අඩු පලිබෝධනාශක භාවිතා කිරීමක් කරලා තමන්ගේ වගා ගැටලු පලිබෝධ සහ රෝග පාලනය කිරීම සඳහා දායකත්වය, ඒ වගේම ජලය සහ පොහොර වගේ දේවල් භාවිතය කාර්යක්ෂමතාව වැඩි කරගන්න විශේෂයෙන්ම ශුද්ධ ජල සම්පාදන පද්ධති හඳුන්වා දීම, ඒ වගේම පොහොර සඳහා පස් පරීක්ෂා කර පොහොර ලබා දීම වගේ, ඒ වගේම වෙන්දා ගොවි මහත්වරු ඉතාමත්ම වැඩිපුර පොහොර යෙදුවා ඒවා අඩු කර ගැනීම සඳහා සහ පසත් ජලයත් සතාසීපාවත් රැකෙන ආකාරයෙන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන්න අපි ඌවපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විශාල මැදිහත් වීමක් කරනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ මහිභෝග වගාව බැලුවොත් අපි මේ තුඹ වගාව ඇතුළුව ඇත්තරම යම් යම් ශ්‍රේෂ්ඨ ගැටලු රාශියකට ගොවි මහත්වරු මුහුණ දෙනවා මේ වගා කිරීමේදී. විශේෂයෙන්ම දැන් මේ තුඹ වගාව සැලකුවත් වෛරස් මගින් සිද්ධ වෙන හානිය, ඒ වගේම බැක්ටීරියා මගින් ඒ වගේ සිදුවෙන ඒවා සම්බන්ධිනුත් අපි දැනට අගුණකොළ පැලස්සේ කෘෂි පර්යේෂණ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ අයට මේ ගොවි මහත්වරුන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න මේ ප්‍රතිරෝධී ප්‍රභේද, ඒ වගේම වෛරස් වලින් තොර පැල හඳුන්වලා දෙන්න, දෙමුහුන් වර්ග නව ප්‍රභේද හඳුන්වා දෙන්න වගේ දේවල් අපි පළාත් තාක්ෂණික ක්‍රියාකාරී කමිටුවේදීත් සාකච්ඡා කළා. අපේ පර්යේෂණ අංශය දැනුවත් කරමින් ඒ අයත් සමඟ සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. යහපත් කෘෂිකාර්මික පිරිවෙත් යටතේ දැන් දැන් ගොවි මහත්වරු තමන්ගේ ගොවිපළවල් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒක තමයි විය යුත්තේ. වස විස නැති ආහාර රටාවකට මුළු රටම යා යුතු යුගයක තමයි අපි දැන් ඉන්නේ. කාගිස් සර්බුන්ගේ අපතේ අර්ථේ අපි වගාබි මලුතෙන් සකස් කරගත්තා. සකස් කරලා අපේ වගාබි මේ එළවලු වර්ග පහක් හයක් අපි වගා කරා. වගා කරලා ප්‍රමුඛව අපි තුඹ වගාව තමයි මේ ප්‍රමුඛව අපි මම කරලා තියෙන්නේ. ඒක ඒ වගාව යද්දී අපිට ගැප් ශ්‍රී ලංකා ගැප් සහතිකය හම් වුණා. ගැප් සහතිකය කියන්නේ යහපත් කෘෂිකර්ම පිළිවෙත් අනුව වගාව වගා කිරීම. ඒ සම්බන්ධව අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ සම්බන්ධව අපිට දැනුම ලබා දුන්නේ තන මල්ලිල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකතුමා. අපිට 50% ප්‍රේට් හම්බුණා. එතකොට නොමිලේ අපිට කෘමි උගුල් හම්බුණා. ඒ වගේම හැම දෙයකටම අපිට සහයෝගය දක්වලා තියෙනවා. මෙම ගොවිපළ අවම කෘෂි රසායනික භාවිතයක් තමයි සිදු කරන්නේ. ඒ නිසි උපදෙස් අනුව පමණයි. විවිධ භෝග වර්ග වගා කරලා අස්වනු සඳහා සුපිරි වෙළඳ සැල් වලින් වැඩි මිලක් ලැබෙන බව තමයි ඔවුන් අපිට කිව්වේ. අව යහපත් කෘෂිකර්ම පිළිවෙත් නිසා අපි මේ වගාව ක්‍රයද්දී අපි තෙල් බෙහෙත් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ හරහා තමයි සහතික ලැබුණේ. ඒක නිසා ඒගොල්ලන් ඒ නිෂ්පාදන හොඳ තත්ත්වයේ තියෙන නිසා තමයි අපිට මේ විදිහට ඒගොල්ලන් ගිවිම් කරන්නේ. මේ සඳහා කිලෝ එකකට 115ක වැඩි ගිවිමක් කරනවා. පැකින් එකකට තව රුපියල් 5කුත් එක 120ක් හම්බ වෙනවා අපිට කිලෝ එකකට. මෙම ගොවිපලේ තුඹ කරවිල වගාවේදී
පොලිතින් වසුනක් ලෙස යොදාගෙන තිබුණා. වල්පැළ පාලනයට ජල සංරක්ෂණයට මේක හොඳ පිළියමක්. අස්වනු ගුණාත්මක බව රැකින අයුරින් සකස් කරා කියන්නේ වැඩි මිලක් ලැබෙන බව අපි කොයි කවුරුත් තේරුම් ගත යුතුයි. ගැප් සහතික තත්ත්ව යටතේ එළවලු පළතුරු වගා කරන්න අපි හැමෝම පුරුදුනොත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ඊබේම බිහිවෙනවා. මෙන්න බලන්න කෙසෙල් වගාව බැලු බැල්මට වගාව ඒකාකාරීව දකින්නට ලැබෙනවා. 2018 වර්ෂයේ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වාණිජ වගා සංවර්ධන යටතේ වැඩසටහන යටතේ අපි කෙසෙල් වගා පටකරෝපණ කෙසෙල් වගා ලබා දුන්නා. අපි තනමල්ලි ප්‍රදේශයටත් පළ 1200ක් වගේ ප්‍රමාණයක් ගොවි මහත්තයෙක් තෝරගෙන අපි ලබා දුන්නා. ඉතාමත් සාර්ථක ලෙස මේ වසරේ අපි මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. අපි ගොඩාක් කරා මේ පටකරෝපණ කෙහෙල් වගාව අපි ආරම්භ කරන්නේ ගොඩාක් කෝලකුට්ටු වගාව සඳහා ලෙඩ රෝග තියෙනවා. දිලි රෝග ගොඩාක් වෙලාවට එනවා. පැනමා රෝගය තමයි ගොඩාක් වෙලාවට අපිට මේ තනමල්ලි ප්‍රදේශයට ගොඩාක් හානියක් කරන්නේ ගොවි මහතුන්ට. අපි ඒකට විකල්පයක් විදිහට තමයි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තනමල්ලි ප්‍රදේශයට අපි මේ කෝලිකුට්ටු වගාව හඳුන්වා දුන්නේ පටකරෝපණයක. දැන්ට අපි දැන්ට පළ 1200ක් තියලා එක ගොවියෙක් තමයි පටකරෝපණය මගින් පළ නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව අපි ඉදිරියේදී තනමල්ලි මුළු ප්‍රදේශය පුරාම ව්‍යාප්ත වෙලා ඉදිරි වැඩසටහන වලට ඉදිරි පළාත් නිශ්චිත ව්‍යාපෘති මගින් අපි ප්‍රතිලාභ ලබා දෙන්න පටකරෝපණ කෙහෙල් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. වගාවේ පේලි අතර පැල අතර පරතරයක් ටිකක් ළඟයි. පටකරෝපිත කෝලිකුට්ටු කෙසෙල් වගාවක්. දැන්ට නම් වගාව ඉතාම සාර්ථකයි. කෝලිකුට්ටු වගාවේ ඉතාම සාර්ථක ලෙස පවත්වාගෙන යනවා දැනට. මේක නිසා මේ අනික් ගොවි මහතුන්ටත් මම මේ කියන්නේ පටකරෝපණ ක්‍රමේ යොමු වෙන දැන්. මොකද දැනට වෙනත් මේ කෙසෙල් වගාවල් ගත්තට පස්සේ මේ ඇඹුල් වගේ කෙසෙල් වගාවල් වලින් ආදායම ලබා ගන්න බැරුව ගොවි මහතු ඉතා අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා පටකරෝපණ වගාවෙන් අපිට හැකියාව ලැබෙනවා. අනිවාර්යයෙන්ම මගේ තියෙන දැනට තියෙන අත්දැකීම් එක විශාල ආදායමක් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා මට විශ්වාසය තියෙනවා. මොකද මම දැනට බලාපොරොත්තු වෙනවා මේ කෙහෙල් කප් 1200න් අඩු තරමේ ලක්ෂ 20ක් වූ ආදායමක් ලබා ගන්න තමයි මගේ ඒකම බලාපොරොත්තු තියෙන්නේ. නිලධාරීන්ගේ අදහස් අනුවත් ගොවි මහතුරුන්ගේ අදහස් අනුවත් අප තේරුම්ගත් එක් දෙයක් තිබෙනවා. නිසි තාක්ෂණය යොදාගෙන ක්‍රමානුකූලව සිදුකරන ගොවිතැන සැබවින්ම ලාභ ලබන ව්‍යාපාරයක් බවයි. හමුවෙමු යළිත් ලබන සතියෙත් මෙහි කත දිනුව වැඩසටහන තුළින්. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දී 2019 අගෝස්තු 21 වනදා සිට සැප්තැම්බර් 5 දක්වා මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 64ක් වගා කෙරෙවෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බෝංචි හෙක්ටයාර 182ක්, කරවෙන හෙක්ටයාර 69ක්, වම්බටු හෙක්ටයාර 238ක්, ගෝවා හෙක්ටයාර 85ක්, මාළුමිනිස් හෙක්ටයාර 70ක්, කැරට් හෙක්ටයාර 51ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 54ක්, ලීෆ් හෙක්ටයාර 23ක්, මෑකරල් හෙක්ටයාර 191ක්, වැටකළු හෙක්ටයාර 37ක්, බණ්ඩක්කා හෙක්ටයාර 108ක්, පට්ටක්කා හෙක්ටයාර 148ක්, රාමු හෙක්ටයාර 34ක්, පතෝල හෙක්ටයාර 56ක්, තක්කාලි හෙක්ටයාර 91ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.